ගල්ල මාතර සහ කුරුණෑකල යන දිස්ත්‍රික්කවල ජනතාවට සයිනෆාම් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ ගල්ල මාතර සහ කුරුණෑකල යන දිස්ත්‍රික්කවල තොරගත් ස්ථානවල කඩිනමින් එන්නත් කරන්නේ සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ උපදෙස් ලබා දීමත් සමගයි. දිස්ත්‍රික්කවල වසංගත රෝග විද්‍යායකගේ මගින් හඳුනාගත් ප්‍රදේශවල එල්ලත්කරණය ආරම්භ වුණා. මෙවන විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයන් 14,58,050 දෙනෙකුට ලබා දී තිබෙනවා. මෙවන විට මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව 343,277. ඔක්ස්ෆර්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, කොවිෂීල්ඩ්, ස්පුට්නික් 5 සහ සයිනෆාම් යන එන්නත් මෙවන විට මෙරට ජනතාවට එන්නත් කරමින් සිටිනවා. ඊයේ දින තහවුරු කළ කොරෝනා මරණ 29ක් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1298ක් දක්වා ඉහළ ගියා. ඒ අතර ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ කොරෝනා සදිත මරණ දෙකක් වන අතර මේ මාස 20වැනිදා සිට 25වනදා දක්වා සිදු වූ මරණ 27ක්ද මෙ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මියගිය පිරිස අතර බදුල්ල හාලියල ප්‍රදේශයේ පදිංචි වයස වෘදු 20ක තරුණියක්ද වනවා. ඉදිරි පුද්ගලින් 28 දෙනා වයස වෘදු 50 ඉක්ම වූ අයයි. ඊයේ දින තහවුරු කළ මරණ අතර කුරුණෑකල දිස්ත්‍රික්කයෙන් මරණ 7ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 6ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 4ක් වාර්තා වී තිබුණා. එසේම නූරැලි සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මරණ 3 බැගින්ද, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් මරණ 2 බැගින් සහ මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් එක් මරණය බැගින්ද වාර්තා වී තිබුණා. මේ අතර ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2377 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ දින ආසාදිතයින් 573ක් හඳුනා ගැනීමට හැකි වුණා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 530ක්, කළුතරින් 128ක්, කුරුණෑකලින් 63ක්, පුත්තලමින් 34ක්, කෑගල්ලෙන් 24ක්, රත්නපුරෙන් 129ක්, ගල්ලෙන් 92ක්, මාතරින් 26ක්, හම්බන්තොටින් ආසාදිතයින් 13ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57ක්, මහනුවරින් ආසාදිතයින් 257ක්, මාතලෙන් 9ක්, බදුල්ලෙන් 15ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6ක්, අම්පාරෙන් 31ක්, මඩකලපුවෙන් 32ක්, ත්‍රිකුණාමලයෙන් 151ක්, අනුරාධපුරෙන් ආසාදිතයින් 34ක්, පොළොන්නරුවෙන් 10ක්, මන්නාරමින් 12ක්, වවුනියාවෙන් 14ක්, මුලතෙව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්, කිලිනොච්චෙන් 36ක් සහ යාපනයේ ආසාදිතයින් 39ක් වාර්තා වී තිබුණා. ඒත් සමගින් මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 172,277ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 142,378 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායකගේ ප්‍රකාශ කළේ. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල කැරොලයිනා වතුයායේ එකම පවුලේ 5 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් පලා ගිය COVID-19 වෛරස ආසාදිත පුද්ගලයා දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු COVID ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු ඉක්ොත් 25වනදා අදාළ රෝහලින් පලා ගොස් තිබුණා. පෙරේදා දින සවස කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින් COVID ආසාදිත රෝගියෙකු පලා යාමක් වාර්තා වුණා. ඔහු අම්පාර ප්‍රදේශයේ වරිපතංචේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටයි වාර්තා වී තිබුණේ. මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වෙත ඔහු පිළිබඳව දැනුම් දෙන්න ලැබුවා. එසේ දැනුම් දීමෙන් අනතුරුව ඊයේ දින දමන පොලිස් ස්ථානය මගින් මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මේ වන විට පල්ලෙමුණ ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා යොමු කර ඇති බවට වාර්තා වෙනවා. මොහු අදාළ රෝගයට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව සහ නිරෝධායන කාල සීමාව ඉක්මවීමෙන් අනතුරුව මොහුට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ක්‍රියාත්මක නිරෝධායන නීති පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් ඒ ආකාරයටම අද දිනේ ක්‍රියාත්මක වනු ලබනවා. අද දිනේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ, කුලී රථ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම කඩසාප්පු සියල්ල වසා තැබෙනවා. ඖෂධ වෙළඳසැල් පමණයි විවෘතව තැබෙන්නේ. පසුගිය 24ක කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 587 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.